විශ්වසනයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රුපවාහිනිී රත්්‍රී දහය ප්‍රධාන ප්‍රෘත්තිවිකාශය සමකින් ඔබ හමුබන බම නජත් මාතරකේ මම මඳනිකා කරපුටු කළ ප්‍රථමේ පුවත් සිරස්ථල් කොතලාාවල ආරක්ෂික විශ්වවිද්‍යාලය ගැන ජනපති කතා කරයි නාවල පිටිය නකර භාවවෙ බලය හොට්ටව සතු කරගනිී. හරායට ආපු පහරනැව කාගේද ආවි කොහොමද අයිටෙන් පවෘතිවල විපක්ෂයේ විරෝත්ධාවලට දෙන ඉඩගැන මන්ත්‍රී මනුෂට මතක් කිරීමක්. ඔලිම්පික් ැන අපයායට වෙඩා ඇමති නාබල්ගින් ජයපතා සුබ පැතුම්. ජර්මණියයට ගංවතුර හතලිස් දෙකක් මරමුවට. අධ්‍යාපන ප්‍රති සංස්කරණවට රෙහිෙව උද්ඝෝෂණවල දිිරත වන්නන් සිදු කළයුත්තේ වර්තමානයට ගැලපෙන අධ්‍යහපන ක්‍රමයක් ඉදිරිපත්කිරීම මිස. දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමට කටයුතු කිරීම නෙවෙයි කියලා ජනාධිපති ගෝටහබේ රාජපක්ෂ ැතිතුමා කියනවා. සවභගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශවයේ තවත් පොඳුවක් ඉටු කරමින්. පුරවර විශවවිද්‍යාල වැඩ සහන ආරම්මක අවසාාවට එක් වෙමෙනුී ජනාධපතිතුමා මේ පාවකිවේ. ദ දි വ හ വവ w.cu.a.l വത ത ത ക ක් ති කරണ. ලෝක තරුණ නිපුණතා දින සැමරුමට සමකමේ ලැසයි. නව තාක්ෂණයේ සමක රැකිියාවලඳ පො ලක්ක කරගනමින්, කුසලතාපූර්ණ උපධධහරෙන් ිකිරීම අරමුණ ඇතිව පුරවර විශවවිද්‍යල දිවන පුා සියලූ දිස්්්‍රිකවල විවෘත්තකරීමට නියමත. උස්වල විවාගගේෙන් විශවිද්‍යාල ප්‍රේශය සඳහ සොදුසුකම් ලබන සයට අසුවකට විශවවිද්‍යාල ප්‍රේශය අහිමි වනවා ඒ දිස්ත්‍රිකයන්ට ආවැනික මෙෙන්ම දේශය හා ගෝලිය රැකි අවලඳ පොලට සරල්ලන විශෂය නිර්දේශයක් මත, උපාධ පාහටමමාලා සැකසීම මෙිහි විශෂත්වයි. පද ලාගන්නා බහුතරයක් රජ ැකිය අපපේක්ෂ කලද රජයක වගකිම වියුත්තේ රැකි අන් ර්මාණී කරන පුළල් ආර්ථික පසුම් ක්ෂැකීම බවයි ජනතිපති ගොටහබේ රාජපක්ෂමඇතිතුමාම පැසුවේ. ොතලාවල විද්‍යාපීට අද රශ්නයක් කරගන තියෙන කොතලාවල විශ්වවිද්‍යාලයක යන්න රජිවිශව විද්‍යාල මහින්ද රාජ පක්ෂ ජනාතපුත්තුමා කල දෙ දස් හතේ ඒ අර තිබුණු මුල් පනත සංසෝධනය කල විශ්වවිද්‍යාලයක් බවට පත්කලා දැනෙහි මූලික අරමුණ තියන්නේ ත්‍රවිද හමුදාවට අශ්‍ය. නිලධාරීින් බඳවා ගැනීමේදී. ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබාදයම තමයි එහි මුලින් තිබනේ කලාන්සයෙන් සහ ඉංජිනේරුවහන්සයෙන් උපාද. ම ආරක්ෂකල ඒකම්වරයා කාලයදී වෛද්‍ය පීට ආරම්වල කුතලාවල වෛද්‍ය පීට අනිෙකුත් වෛද්‍ය පීටහලට හා තමානව හෝ ඉටත් වඩා හොඳින් පවත්වාගෙන න විෂවවිද්‍යාල බවට පත්වෙලාතික. මෙහම. අයෝකව තියෙන දෙහක් අර විහගත කරන්න ගයාමත් එකට විරුද්ධව මේවා ගැක් කිසිනි අවබෝධයක් නැතුව විරෝධය පන්. අපේ රටේ ශිෂෂ සංවිධාන වලින් වියයුත්තේ පාරය විල්ලා දඝෝෂණය කිරීම නෙවෙයි මේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුළුල් කරන්නේ කොහොමද. වඩා සුදුසුවන්දමට පවත්තාගනයන්නට පුළුවන් කොහොමද අදට අවශ්‍ය වන විෂය පතයන් සකස් කරගන්නේ කොහොමද මේවා ගැන තමයි ඒගොල්ව කතා කරන්නට. ගොලිය කෝවි ඩබිෝගේ මධ්‍යයේ රාච්ච්‍ය ආයතන තවදුරටත් ශක්තිමත්ව නිෙසි ඉලක්ක සපුරාගනීමට උපරිම කැපවිමෙන් වැඩ කළ යුතු වනව කියලා. අමාත්‍යයක කෙලි රපු කෙල් මහත්ම පවසනවා. එවු නචත් ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන කිහිපක ප්‍රගති සමාෝචනය වෙනුවෙන් පැවැත්වුණු සාකච්ඡාවිදී අ මාතවරයා මේ පවකිවෙයි. ජනමාත්‍ය අමාතංශයට අයත් ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලය රූපවාහනි සංස්ථාව, සිීම සහිත එක්ත් ති පාත සමාගම ශව ලංකා ගුවන්තුලි සංස්ථාව, රජිය මුදන පාතිමෙන්න්තුවයන අයතනමල ප්‍රගති සමාෝචනයට මද කටතු කරුණා. එතා කෙටිකාලයක් තුරදී සිය රපහනි නාලිකා ිි ල් කරෙන් ක්රන නිසා ඊ මහුණ දයක ආකාරයෙන් ස්වද ර පහනි මාධ්‍යජාලයේ ශ්‍රවි ලංකා රපහනි සංස්ථාව ඇතුළ ්‍රයිච මධ්‍ය ආයතන කටයතු කලිතු බෞද අමාත්‍යවරයා මහිදී පෙන් බාදුන්න. ජ ද තු ද ත හ ල ට පි ලට සැ සක් ඇතුර ල ස මත යා ත න්න හ පහල ල න ද රජ ධ්‍ය ත හ ස්ාන පැවති බ පෙන් ද ෙ හ ලක් ස රා හො යල ට මට ප දන්න. ජාතික නාලිකාවන් හි වඩිනාකම ඉතා ඉහල මට්ටම පවතින බව කියයාසිට ඒ මහතා ඇතැම් වැඩසටහන් ජාතන්ත ඇගේමට පවලක් ඇති බවස හන කලා. විශ්‍ය ාර අමාත්‍යවරයාලෙස රජ්‍ය මධ්‍ය අයතනකගටනගේීමේදී සී උපරිමදායකත්වය ලබදන බවද රමුක්වල හතා සසාහතික වුණා. එෙන්ම එම අආයතනයහි ස්වාධනත්වයට ඇගල නොකසන බද ඒ මහතාම හිදී කියාසිට නමත්‍ය අමාත්‍යයක්ශවල්ලේකම් ජගත්තී විජේවීර ස්වාදන රෝපහහිි ධ්‍ය ාලය සභපති සද රෝහණන මහතතුරු ඇැතුු රච්්‍ය මාධ්‍ය අතන පපදාානින් සහ ඉහල් නිදහරඩසක් ප්‍රමසාකච්වටේ කුුණා. ර්මානයේ ඇතිවෙලා තිබෙන තත්ත්වයන්නෙක් සසන්ධනය කර පුහම. අප්‍රතිය පාස්සකම් මැදෙවත් පලවෙනි ලක්ක ව යුත්තේ ප්ඩාගරයට බරක් නැති වෙන තැනකටවත් අඩුගන මේක කියෙන ලාබ ලැබීම ත්තකතියලා ්‍රශරියකට බරක්නො වෙන ආකාරයම මේ ආයතනටික සකස්කර ගැනීම වගේම අපපිසිියලුද අටම තියෙන මේ ලොස්ක එක අඩුම කරගන්න පුළුවන් ක්‍රමවේ දෙයක් එක්ක අපිට ටකච්ටිකක් හදාගන්නපේ. එතකටේ ටාකච චදලත්වය මේ මාස හයයාඇතුළලට මාසෙෙන් මාස යන කොස්සත කාරගන අපටද දෙනන්නක් මග පැත්තයෙන් කරන්න පුළුවන් හරි සේරම කරන්න. වයිසාවරුදු පහලවක දැරයක් අපිෝචනයට ලක්කිරීමේ සිද්ධහෙට සම්බන්ධ පුද්කලයන් දෙදෙනෙකු හඳුනා කැනීමේ පෙරට්ටෝකදී හඳුනාකන්න අතවරයට පත්ච්ච දැරිය සමත් පෙලාත් තියන. මෙ අතර වය සෞරදු දහතුනක පාසල් දැරියක් අප ෝචනේ කිරීමේ සිදධියකට සබන්ධව දැරියගේ පියා ඇතුළ පස්තෙකු අත්තරංගුවට අර්ගෙන, රක්ෂිත බන්ඳරංගාර ගත කරලා තියෙනවා කියලා පොලිසිය සඳහන් කලා සිද්ධියයට සබන්ධ තවත් සැකරුවන් හය දෙෙනෙකු අත්තරංගුට ගණඩත් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. න්ර්ජාලයෝ සේ අලවි කරනු ාලවවැස්කාර දරියක දෂණය කළ ඇයි සැපිට රක්ෂි බඳරාගාරගතකර සිටි, පෞද්ගලික නැව සමාගමක පපිතාන්වරයෙු සහ සහකාර කපිතාන්වරයකූ අද පැවති හඳුනාගනීමේ පෙට්වුව එකද විින්දිිත දැරිය හඳරාගැති බෙනවා. එම පෙට්ටුව කොඹ අතේක මහස්්‍රවත් ලෝචන බ වික්‍රම මහත්මීදිරයේදී අද පවැත්වුණ. අතවරයට පත් දැරිය අදාළ සකරුවන් ඉතා පහසුවෙන් හදුරාගත් බයි මහස්්‍රාත්වය විෘතාධ කරනේදී ප්‍රකාශ කලේ. සැකරුවන්ට අදාල විමර්ශණ කටයුතු අවසම් ඇති බවින් ඔවුන් ඇපමත මුදාහරෙන ලෙස නිීඥවරුන් අධකරණය ඉල්ලා සිටිය. යනුව එක් සැකරුවට රපියල් විසින්දහස බැගින්වූ මුදල් ඇපමත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රත්විය සෑම ඉරදිනකම පෙරවරේ කොළබලම හාකාතාකාරයෙන් චිට වාර්තා කලයුතු බ නෝ කළලා ඇමනිිල්ල ලබන දහ නවනදා නවත කැඳවීමට නේමිතයි. මෙ අතර සිද්ධහට අදාලව අන්තර්ජාලයේ පළව තිබූ නාමලක්කනය පිළිබඳව විර්ශණයක් කරන ලෙසෙඉල්ලා භික්‍ෂන් වහන්සේ දෙනමක් අපාධ பரிक्षල දෙපාார்த்தமேන් තුட்டு අද පැமிණல் அக்கு திரிපත්க்கலாம். ஏ. பாහியங்கள ஆනந்த සාගர සහ பූජහ உලපනே சுමங்களை න ස්வாමින් වහන්සේ. චරිතවලට කැලල්වනාකාරයට සි අවස්ථාවක මනසේස්ත්‍රයක් තුළින්වත් කටයුතු කරලන්නෑ ඒක මේ රටේ ජනතාව හොදාකාරයෙන් දන්නවා ඒ නිසා අපි කියනවා අපි මඩවලට බය එනෑ නමුත් බයනෙවේ මේ ආවේ අපි ආවයාද පැමිණිලි කරන්න මෙහි සත්‍යතාවේ හෙළිදරව කරන්නට ඕනේ අ්ඩුවේ බලල්ලත් යොදාගෙන තමන්ගේ දේශපාලනිික වුවමනාව ටු කරගන්න බැරි පුද්ගලින්ට ඉතා නරක්ක විදියට මඩ පෙහාරයන් මේ වෙබ්බා අඩ විරහා සිද්ධ කරමින් පවතිින් ඒක රටේ පවතින ස්වාධීනත්වයටඒ ඒගේ අදහස් දැකවීම සහ ප්‍රකාශකිරීමේ තියන අයිතිය උල්ලංගනය කිරීමක් කටිට අපි දකින. මේකත් එක්කම අදාල වැරදිකාරයන්ට සැඟවීම අවස්ථාව ලබාදිලට. එකතම නරකමදේ ඒ පාපොතරන්ට අදාළ කරන සමාජමය වශයෙන් දඩුවන් ලබෙන්න්න තියන අවස්ථාව උල්ලංගනය වෙලා තියනවා. මේ අතර නාාවල පිටිය ඉලුක්තැන් ප්‍රදේශයේ පාසල් දරයක් අප යෝජනයට ලක්කිරීම සිද්ධයක් සම්බන්ධයෙන්. ඇගේ පියා ඇතුළ සැකරන් පස් දෙනෙකු අතරංගුවට ගෙනති බෙනවා. පසුගේ පලමෝනදා සිට දැරිය නිවසෙන් අතුරදන්ව ඇති බවට. ඇගේ මව නවලපිටි පොලිසියට පැමිල්ලක් කරතිබුණ. කෙේ වෙතත් ඇගේ ඥාතීන් පිරිසක් අතුරදන්ව සිටි දැිය පසුගේ හත්වනදා නවලපිටිය පටත්දර් පොිසියට බහරදී තිබෙනවා. පසුව ඇ නවලි දිිශවක් මහරෝ හලේ අධකරන වෛද්‍යවරයාාව ඉදිරිපත් කර ඇති අතර හිදී ලබාදදුන් ප්‍රකාශයට අනුව. සැකරුවන් පස් දෙෙන අත්තරංගුවට ගැන. වයිස අෞුදුදහයේදී පමණ තමපියා තමන් අපපයෝජනය කළ බවයි, දැරිය සඳහන් කර ඇත්තේ. දැරියගේ පෙම්මත ඇතුළ පිරිසක් දැරිය ගල් ගහවකට රගෙන ගුස් දින කිහිපයක් තිස්සේ එහි රඳවාගෙන ඇය අපයෝජනයට ලක් කළ බව විමර්ශණවලදී සඳහන් කරති බෙනවා. මෙ අතර ාලවස්කා දැියයක්ක අපයෝජන සිදධහට අදාලව දීප්‍යප්තව දැනුවත්කිරීමේ වැඩසටහන ක්‍රියප්මක කිරීමට, පොලසිහා මහා කාන්තාකාරංශේය පියවර ගන්න බව පොලිසි පවසනවා. සෑම පොලිස් පොට්ටාශයක් කාශ්ිවම පොට්ටාශ බද ලමහා කාන්තාකාරයල්ක් පහිටා තිබෙනෝ යවගේම පොලිස්ථාන හාරසිය අනුව කාශිතව ලමහා කාන්තාකාරයක් ශප ඒක පීටවා තිබෙනවා. මේවා මගින් ග්‍රාමිය මටමින් පස්සැල් මටමින් විශේෂ දැනුවත් කිරීම වැඩමුණළු පැත්වීමට අදහස් කරනවා විශේෂම අපරාධයක් සිදුව ව, ඒ විර්ශය කර සැකරවන් අතරං ගොඩ ගන්නවාට වඩ. එවැනි අපයෝනයක් සිදුවම ලක් ගැනට පියවර. යැනීම ඉතාම වැදගත්වෙනවා එනිසා සියලු පාර්ෂෝකරුවන්ගේ සහය ්‍රී ලංකා පොලිසි අපේක්ෂා කරනවා. නවල පිටිය නගර සභවේ පාලන බලේ ශ්‍රී ලංකා පොදදු්චන්න පෙරමුණ සතුවීර්ති පෙනවා. නවලපටිය නගර සභව පාන බලය එක් ජාතිකක්ෂ ගිහි ගොස් ්‍ර ලංකා පපුද්ජන පෙරමුණ නෝජනය කළ අමල් ප්‍රියන්කර මහතා නගර සභවය සභහපතිවරයා නිසාද පත්වන. පසුගේ පලළත්පාලන චන්ද විමසීමේදී එක්ස ජාති පක්ෂයට නවල පිටි නගර සභවේ බලය හිමි වූ අතර. එහි සභහපිති ලෙස කටයතු කළේ සසංක සපත් සංජීූ මහතයි. හු පසුව සමග ජනබලවේගේ පක්ෂය සාමාජිකත්වය එලබාගනීම නිසා සභහපතිතනතුර ඉවත්කිරීමට මධ්‍යම පළත් ආ්ඩුකාර්රයා කටයතු කළ එයනුව නව සභහපතිවයේකු තෝරාගනීම සඳහ. අද පැති චද විමසේද ශ්‍රී ලංකා පොදජන පෙරමුණ නියෝජනය කමින් ඉදිරිපත්තු. අමල් ප්‍රියංකර මහතාට පක්ෂව චන්ද හතක් හිමි වුණ. එක්සත් ජාතික පක්ෂය නිදිරිපත් වූ අනුර පෙරා මහතාට හිමි වූයේ චන්ද පහක් පමණයි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදනෙකු අදදින චන්දවිම සීම අවස්ථාවට පැමිණ සිට ැෑ ශ්‍රලංකා පොදජානෙරමුණ ශ්‍රලංකානි දහස් පක්ෂ සහ ස්වාධදිින කණ්ඩෑම නෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහය නව සභහපතිවරයාට හිමි වුණ. රටේ දැන් අප අයිතියෙන්න ැලුව අයිතියෙන්න්න බැලුව හම මේ රට වර්ජන උද්ගෝෂයක් තිබිලන රටේ කොහෙත්තම වර්ජන කකුත්ම ෑරට රානාලිකා විදේ රට සංවර්ධනකට ුතු පෙන්න ඒ එකක වකීම. බයි වේ පවතින තොරතුර යන්නේන. දුරිකා ස්වාදීින් රෝපවාහිනයේ ඒ පැවැති තුලාව දේශපාලින වැඩසටහන්ට එක් වොනු විපක්ෂයේ පාලිමේතු මන්ත්‍රී මනුෂ නායකාර හත්මයා ස්වාදිීන රෝපවාහිනයේ ප්‍රෝත්තිවලට චෝදනාවක් කල්ල කලා. ඔහු කියවා ස්වාදින රොපවාහින ප්‍රෝෘතිවලින් විපක්ෂයට වගේම රජයටරෙහි උද්ඝෝෂණ ජනතාවට පෙන්වන්නේ නැහැයි කියලා. මේ කතා ඇත්තද නජිත්? නුෂ නයක්කාර මහත්මයා අයවිදිහට කිව්වට ස්වාධීන රූපාහිනී ප්‍රෞෘති විපක්ෂයට වගේම විපක්ෂය සංවිධානකන උද්ඝෝෂණ වලට නිරන්තරයෙන්ම අවස්සාාව ලබාදීලා තියෙනවා. මනුෂ්‍ය නායක්කාර මංචීවරයා පෙන්නුවෙන් නැහැයි කියපු. හැබැයි අපි වාර්තා කළ ප්‍රෝෘති කිහිපේක දර්ශනයි මේ. . තැමර කනල්ලු කරන්නන්නෙවා මු ආණඩුව සෞක සේවා අක්ෂණ ජනවාල්ල පච් කරලා ඒකත්ල කමන්ත්‍රණයක් ඒරටේ නිදාසක්නය උත්තුවාෝ සනක? එන්න ගානෝ මුන්ද. අස හෙේ? මදනිිකා අපේ පෙන්නුවේ අධ්‍යාපන වෘතය සමති පසුගිය සතිය ආරම්භරරපු උද්ඝෝෂණය දර්ශන. දැන අපේ ඔබට වාර්තා කරන්න සූධනක් වෙන්නේ මේ උද්ඝෝෂණය වර්තමානය තත්ව පිළ බඳව. නජත් අදත්ස්සාානක හිේෙදීම උද්ඝෝෂණ පැවැත්වනා. කොහමුණත් උද්ඝෝෂණය ප්‍රධහන ඉල්ලීමක් වෙලාතිබුණ. ගුරුන්ගේ වැට්ටු පිශෂමතාව ඉවත් කරලා වැට වැඩි කරන්න මුදල් අමාතය බැසිල් රජපක්ෂහතා මේ වෙන කොටත් සියලු කටයුතු ආරම්භකර ඇති බවට රාජය නිවේතනය කරනවා. ක් රෝ නි සි ගු සං තු පරික් අ ව ත ොට ීම ො ිසි තු නිෝ ීති කරම ීම හේතුවෙන්. පරිස පත්කිරීම නතුුව ම හරීම පස නිරෝ ීම . ල ර ප තු ුරු සංග යක අ ර ට හ ර රෝධ ති ට රම ංකා ු සංගමය ලංකා ගර සේවා සං ර. ගරු සගම් ආරම්ප කරඇති ඔන් Onlineයින් ඉගැන්විම් වලින් ඉවත්ේ ෘතිය ක්‍රාමාර්ගය යනුව අද ක්‍රා්හක වන්නේ සසිල්වනිදිින්ටයි. මෙම වෘතිය ක්‍රාමාර්කයට අනුව අදමීකම මාර්ෂ්ටල විදුහ ඉදිරිපිටද. ගුර සගම්කහිපයක්ත් මලෙස විරුදුතාවයි නිරිතිපුුණා.ර්ජන ර්න ර්ජන? අත ගුරු ෘතිය සමති තවදුටත් පම්සස්තිරන්නේ. සයල්ලින් පිළබඳ වච මේදක්වා නිසේ ප්‍රතිචරයක් නොදක්වීම හේතුවෙන් අකඩව වැඩවචේ නිර්ත වන බවයි. කෙසේ නමුත් මෙම විරෝධතාහමේ අදතියේදී? ඇතම් සිසුන්ගේ Online අධ්‍යාපන කටයුතු ඇන හිටති වනා. මෙම වැඩවර්චන සඳහා දායක නොවන ඇතම් ගරුවරුන් ර්ගකතක්‍රම හෙවත් Online ක්‍රමේ ඔස්සේ ගැවම් කටයුතුවල ිරිතවන ආකාරේද මෙලෙස දෙකගනීමට හැකිවනා. මෙම වර්ජනී සම්පදය මධ්‍ය මුක්කිහි පේකද. ගුරු සකම් පලකලේ මෙවන්න දහසක්. ගුරු විදුහල්පතිවරු මේ වර්්‍යනය ක්‍රියාත්ම කරන්න ඒවගේ ගුරුවරු දැවන්ත වශයෙන් පාරට බැහැල උද්ඝෝෂණය කරන්න. මේ රටේ ගුරුවරු උත්්‍යය සමිති නායකෙන් ශිෂ්‍ය ක්‍රියාකාර නාදස් සියලු දෙනාව මර්ධනය කරනවා මේ කෝවිට් නිරෝධයන නීතින්ට මවාවෙලා ඒ මර්ධනය නවත් අන්න කියලා. අනීතික රඳවාගෙනඉන්න. ගුරු නායකන්නව නිදහස් කරන්න කියලා. ඒවගේම. නිදහස් අධ්‍යාපන අයිති ඇකගන්න කියලා ගුරුවරුන්ගේ වැටු ගැටලු ඇතුළු ගැටලුවලට විසඳුම් දෙන්න කියලා. අපි කරලා දයෙන්නේ මේ අධ්‍යාපන ආත්‍යං අත් නෝමතික ්‍ර ාදා ම න් ප්‍රති ක් වු වි හ රක් සි ති ටු ගට ෙම ු ැටලුවට දිගින්දිගට උත්තරඉල්ලවා. ඒවට උත්තර ලැබුනෑ. අ සර්පයකුට කියන කතන්දරය පෙනේ පුුක් පොල පෙන්න්න කිය නැත්තං ගෑනු දරමි දඳ ගනීගේ ම අප ඒවාගේ වැඩක් මයිර. පෙන්වා. ඒ පුක්පල මේ ගැන්ටි එක්න සර්පයන අ ගරුවරු තමන්ගේ ෘතු අයි වාසිකම් වෙනුව මහපාර පනලා මහ පර උද්ෝෂය කරන කොට දම අත්තනම් ගොඩගන්න ර්ධනයන්තම සියල්ල කටයුතු කරන්න මුන් වනාගතට බලපාන දරුවන්ගේ ජීවිතෝල්ටම් බලපාන. ව්‍යසනකාරේ නීතිරීද අනපත් පාලිමේ තුර ගෙනනවන. ඒවයි අධ්‍යාපන විනාසකර වන නිරෝධායන ක්‍රියාවලියයි කියලා මගේ තන්න නිහඩ ඉන්න පුළුවන් කමක්නේ. විකල්ප ගුරු සංගම් දාහතර. සහ කල්ප පක්ෂනායක ජනතාව විමුක්ති පෙරමුණ ඇතුළු ඒත් මන්දක රත පෙළපාලියක් යනවා ඒගොල්ල මේකට දඩමීමමා කරගන්න මෙ මේරටේ පාශල් දරුවන්ගේ අධ්‍යාපනනි අපි දන්නවා ලාකාන්තගේ දරුවයි මාබ්‍රරිතාන්නේ අධ්‍යාපනය ලබනක් ඒවක මන් රක මාරකගේ දර පව ින් න්ත හැබැ ීං කාවේ දරවා ේට දාන්න ඕන් පින් රු පත් සකස්කරනවා රිද න්න සහ ෝ පෙළ. ంక ంో స్ ాా හ තු ంక ం ోస స్ ా හలు ం ත් ර ෙනවා. න් ష විද్య ష ල ం තු ෙం පරිසకుి. య ోం දිරි පත්කරති න්නේ. එඒන න්ධදරන හොට දිරි පත්කර දහස් කරනලෙසත් පෙත් සම්රන් වැදරටත් ලාස ිනවා. මෙම පෙත් සන් වල ගුත්තරන් ලෙස පොිස්පතිවරයා ස හහි පා ේ ියෝජ ොලි පතිවරයා ක ේ ද ක්ෂ නල්ලවරයා හ නීපතිවරයා නම් කරතිබෙනවා. එමෙන්ම රජයේ පාර්ෂවේ පවති අර්බදයගෙන සාකච්චාකර කඩිනම් විසඳුම් ලබාකිනීමට පේවරන්න අවස සඳහන් කලා. ගුරුන්ගේ ම ල් ක් න්ුුව ප න්දුව ච ක ආන්දුවක් හගන පලිසක් ැග හගැ බරගම. උගන්න ෑැ ක ට ක ආන්ුුවන දු දරුවග තල ප අධ්‍යාන ට තු හ ර ද මක්වා. ගේීමෙන් කියනවා රජය ඇවිල්ල දැන් අවුදක් විතර කාලයක් හැබැයි මේකෙද අබිද දන්න තමුණහන්සල දන්නවා හොරෝ වරිස සඇත්තක්කල් ේස ඇතක ලිටුතු කරන්නුන මේක ගුරුන් පට පඩි අනිවාරෙන් වැඩි කරනවා ඒක අවශ කන කඩිදු කරනවා ඒක මූලි සසාහචා බෙසි ශක්ෂ ර . ඉන්දු නීසියාවේ සිට කොළඹ වරායට සේදු වෙලා තිබෙන යුරයා පොහොර ැගත් නෞකාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. සායිනික පහර භාවිතේ නැතිවන සෞඛ්‍යතර්ජන අවම කරමින් නිරෝගිමත් අනාගත පරපුක් ිහිකිරීමට මෙන්ම විදේශ විනිමය විදෙස් රටවලට ගලායාම වැලැක්වීමේ අරමුණෙන්. රසායිනික පහර ආනායයිනේ තහනම් කෙරුණේ පසුගගේ අපප්‍රේල් මස සිහත් වනද. ඒ සමඟ පහොර හිියයක් ඇතිබවට චෝදනා කරමින් දිවේන විධස්ථානවල උද්ඝෝෂණ කිහිපයක්ද පැ පැත්වුණ. ල්හ ල් නි රට හජනතාව පාලට බැස්වීම වෙනුවෙන් ෘතිය සමිසාහ වෙන නොෙකුත් දේශපාල අන්තවාද කණ්ඩායම් ඒ මුදල්වලට හසුවවෙල ගිජවෙල කටයුතු කරවා එනසා පී රටේ ජනතාවගේෙන් ඉල්ලන්න කැමැති තමන්ගේ ජීවත්වීම අයිති වගේම මෙරටේ උපනු පන්් දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය තහවර කිරීම වෙනුවෙන් මේ කාබනික පහරනත්තම්මේ වස විස අනුභාවෙන් තොර ආරවෙල නවභග කරීම අයිතිය තහවර කිම වෙනෙන් කැපකිරීම. යුතුයි කරන්න ඕන කෙසේ වෙතත් සොයාබැලිම්මලද අනවරණය වුණේ පොහොර සඟවාගෙන වැඩිමිලෙට අලව කිරීමට ඇතැම් බෙළඳුන් උත්සහ කළබවයි. ාත ගෝග පාර්මය පෝහර කටඩවලට පෙල්ලදී. ඒයාම පැන්වයි කියල හ පොහරටි ගබඩ දෙකත ගබඩ හයක්තියනවා. අපි ඉල්ලීමක් කර මේ පෞද්ගලික අංසේෙන්. අපි සහනාධාරය දීලා ගේන පොහොරටික අප ගොවිජනතාවට කලට වෙලාට ලබා දෙෙන්නගෙේ නමුත් මේක කරන්න නැති නිසා. අපිට යන්න සිද්ධ වන ඒවා අධක්ෂණය කරන්න පිට මේ රාජ්‍යන්ත කරන අපි අතර ගන්න හෝ පට අන්න වන සිද ටක නති නොත් මබලා පොරොත්තුන ඒගේ අප ප්‍රසන්න සිදුවීම නොකර කලට වෙලාවට ගොවිජනතාවට මේ කන්නන්නේ දවශ පොරටික වෙලාවට ලබා දේව කියලා. මේ අතරවාරයේ ආනයින සහ අපනයින පාලන පනතයට තේතිබෙන රෙගුලාසි උල්ලංගනය කරමින් යුරයාමෙක්්‍රික්ටොන් අවදහ සත්්‍යයනූපහ කරැගත් නවක්. පසුගිය දොස් සොදා කොළඹ වරයට සේදුී තිබුණ. ඉන්දුනේසියාවෙන් නවකා වෙත පොහොර පැටවීම සිදුුව ඇත්තේ මාර්තුමස හයවන දිනවයි විමර්ශණවල දිහ ලිුණන. අපි අවස්ථාවන් ගණනාවකදී සියල්ලුම්ම පෞද්ගලික පහොර ආනායනය කරන ආයතන ගෙනල්ල ඇහවා මේ පහර අර්බුදයට අඩුම තරම මේ ළඟපාතක මුදේවත් නැවක්තිය නොවද ැේ ලාවත් කියවෙන පරාට කියෙන හැමකම අපේ නෙේ කුඩුගන්න නොහරෙක් හගන්න නොහරරි. මේේ ඇතුලේ විද්ධ හස්තයන් ක්‍රියාත්මක වෙනවා මේ යට දීර්ග කාලයක කටයුතු කංවල යෙදිත්තා ඉන්නවා අපේ ගැන දන්නවා මේ අමාත්‍යංශ අතිකර ජනාධීවත්වන්මට බාරදුන්න. ඒවට ගන්න ඕන ඕන උපරෙම තිීන්දුවක් ගන්න බලාපොරොත්තුවෙේ. තිේනිසායි කාර්ය ාය නිවැරදිව අපි ගොවිජනතාවෙන් ගිට කරන. සතිය දෙන්න බිහරීම කතාව කියන්න. ආනයිනය හා පනයින පාලන පනතේ රෙගුලාසි වලට අනුව, රසානික පොහොර ආනයිනේ මැයිමස හයවනදින සිටහෝ. ඊට පෙරදිනක විදෙස්නට දී රසායිනික පොහුර නැවගතකළ අවස්ථාව දී පමණක් එවානයිනේ කිරීමට අවසර හිමිවනවා. එහෙත් මෙම නෞකාව මාර්තු මස්ස හයවනදින සිට, මස හතරකට ආසන්න කාලයක් ශ්‍රලංකාවට පැමිණීමට ගත්තකරතිබීම සම්බන්ධින්. ස්්‍රලංකා රේගුව කරුණුවිමසා තිබුණ. එහිී බාන්ඩ් ආ අයිනය කළ පාර්ශිව සඳහන් කරතිබුණ. නෞකාව කාර්මික දෝෂයකට ලක්වීම නිසා මැලේෂ්‍යාවේ කලක් රඳවා තැබුණු බවයි. කෙසේ වෙදත් මෙමතත්ව පිඳ පුළුල් වශයෙන් විවර්ෂණය කිරීම අවශ්‍යවයි ස්්‍රලංකාරේගුව සඳහන් කලින්. කක් ක්‍රඩාව හා අනෙකුත් ප්‍රදහන්න පෙළේ ක්‍රීඩාවලට සමාන්තරව, ඔලිම්පික්‍රීඩකින්ට හා පොහුණුකරවන්ට දීමනාවක් ලබාදනව කියලා, ඇමති නාමල් රාජ්‍යිපක්ෂ ාත්මයක් කියනවා. දහස්වස ئۆලිපකුලේ ශ්‍රී ලංකාව ියෝ ෂනය කරන කණ්ඩායිට සුම් තාක්ෂණය ඔස්සේ සුභ පැතුම් එක්කරපුූ බෙනාවේදී අමාත්‍යවරයා මේ බව කියයා සිටියේ. नामने आपी ओलिंपिक ड केन को आपी पस्ने कता वह प आप आडंर नोंने अी रटार मे पार्डिशन िम्नास्टिक ीडट ति से पालम होता है प्रोफर्सले कक्वाफिकेशनप ला पै बते गे अ पनल बेस्टकेट में करगा य बहुत पनल बेस्ट मेर ओलंपिक रीीड उलो ु वारता राखनेई लोग के मातांट लां का ीडा क्षेत्र है विनासन किना අප ै पूर्वा की लाप विश्वा से कर ैताने टक्कार ओlyंपिक खंडමකට लभिच ि साद ඔබට प ी केविदा पू करवि देे करना कर भी. मेरा इतिहा से पपाल मा्य सकविर ले्यांसा पू औरवा ෙනුව. से दीमनावाක් बा देन पि रांतरेंगे अप ताकरने फ्रिग ीडाव प्रधान पले ीडाග अन एक क्रीडावल समांतरव नොदवेी दीमनावा में ओलिंपिक ीड के ा उन करौ लाबा देना पड़़ मैं अवस्ता है कियाव भिरा नोंने का माताकर नोंने दीि पैसे जैगधनल्याना कोोटा ता, जातीनंतर ता ताले यह अगेक लबा देने कोद अ र नोदी अ रटे लबा देनना टचु करना ඔඩුවර වේරවල ශ්‍රී සීමරාම පුරාණ විහාරස්ථානයේ අභිනව බෝධි ප්‍රාකාරයේ රන්වැට තැන්පත්කිරීම සිදුකෙරුණා ඒ විහාරාධිපති පූජ්ච කරල අත්තේ මහනාම ස්වාමීල් වහන්සේගේ මූලිකත්වේ. ඉපරණින් විහාරස්ථානයක් වන වරවල ශ්‍රේෂීමමාරාම පුරාණ විහාරස්ථානේ බෝධීන් වහන්සේ අවට වතවත් සිදුකිරීම සඳහා පහසුකම් නොතිවීම කලක සිට පැති ගැටලික් වා. විහාරාධිපතිසාමීන් වහන්සේගේ අනුශාසන පරිදි දායික සභවෙේ මෝනිිකත්තුවෙන් සහ ප්‍රදේශවාසයෙන්ගේ ධැන පරිත්‍යයාගෙන් මෙම ඉදිකිරීම සිදු කරුණා. මෙම අවස්ථාවට ස්වාතින රෝපවාහින මාධ ජාලයේ අධ්‍යක්ෂ මණඩල සාමාජික ෆයිනස් මහතා ඇතළු පිරිසක්කෙක් වසිටිය.ඒස්සාමකින් අපේ රත්ත්‍රී දහය ප්‍රධාන ප්‍රෘත්ති විකාශය අවසන් වර පා. මලාලන්නට විපරම විශේෂන්ගය ඔබට සුබරත්ත්‍රියආයිගෝන්. ගොරෝනාව රටට ආපු වෙලේ ඉදලා ආණ්ඩුව බැලුවේ මේ වසංගතය නැත්තටම නැතිකරගන්නේ කොහොමද කියලයි. අපි රටේ විපක්ෂය බැලුවේ තවමත් බලන්නේ. කොරෝනාවෙන් කොහොම හරි ආණ්ඩුබ පෙරලගන්නයි. චීනී වූහාන් වලින් කොරෝනාව දෙදහස් දහනවේ දෙසැම්බර්වලදි එළිය ඇවිල්ලා. ලෝකෙ වටේ කරක් ගහන ගමන් දෙදහස් විස්සේ මාර්තු වෙනකොට මෙහිටත් රංගවා. රිංගනකොටම රටම දැනුවත්වෙෙලා හිටියා කොරෝනාවේ තරම ගැන. ඒක නිසාහෝ ආ්ඩුවත් ලකළ හැස්ත වුණනා. රටේ මිනිස්සුත් වැඩේට සෙට් වෙලා කොහොම හරි කන්ට්‍රල් කරගන්න පුළුවන් බුණ. හැදිච්ච චීනෙත් හොඳ කරගන්නේ කොහොමද කියලා හොයන්න පුළුවන් හැමදේම හෙව්වා. ඇමරිකාවට බෝනාම ඇමරිකාවත් බෙහෙත් එෙව්වා. බිතානය යත් එහෙමයි. රුසිාවත් එහෙමයි. බලපතාවිතරක් නෙවෙයි දුබලයා පවා කොරෝනාවට බෙහෙත හෙව්වා. ලේසි පහසුවනේ නැහැ. අපිත්තිතින් කිසිම දෙයක් ලේසය නතාරින්නේ නැති නිසා ඉන්ජෙක්ෂන් කිසිේ වෙතත් පැනියෙන් හරි හොද කරගන්න පැනිත් හැදවා දම්මිකලා රාවනාලා හරි හරියට තර්ගිට වගේ අපිට පැනිත් පෙව්වා දෙකං හම්බවනු නං ඕන දෙයක් කියලා පැනිය බෙව්වා ඊට පස්සේ ඒ උන්දලා ඒක බිස්්න සිකක් කරගත්තා පැනිය ගැන හිතහිත දැන් අපිට නම් කොරෝණන් දෙෙවෙයි ඉබෝල ආවත් බඩුෂුවර කියලා ඉන්නකොට දෙවෙනි රැල්ලත්තවා ඒක නම් ඇඟට දැනන්න ගත්තා. ඒ අවව අස්සේ ඉන්දිියාව ඇස්ට්‍රසෙනකාව හොයාගත්තා. කොරෝනාව ලෝකිට දායාදකරපු චීනය සයිනුෆාම් හොයාගත්තා. ඇමරිකාවත් නිෙකං හිටියනෑ. ෆයිසර් හැදවා. කාටත් දෙවෙනි වෙන්නේ නැති රුසිාවේ පටින් ස්පට්නිික් හොයාගත්තා. හැබැයි මේ ඔක්කොම ටික ටික හොයා ගනිද්දි ග්‍යියවුරුද්දේ දෙසැම්බර් විතර වුණා. කවුරු හොයාගත්තත් හරිියන්නේ නෑ? ලෝක සෞඛ්‍යය වැඩේ හරි කියනකං. ලෝක සෞඛ්‍යය ඕකේ එකදුන්නට පස්සේ තමයි ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න වෙන්නේ. අන්න එහෙම මනාපේ ලැබනට පස්සේ මේ අවුරුද්දෙේ ජනවාරිම අපිත් ඉන්ජෙක්ෂන් එක ගෙන්න්න ගන්න වැඩේට බැස්සා. ලෝක සෞඛ්‍යය ලෝක බලවතුන්ට කිව්වා අමාරු රටවලට නොමිලේ දෙන්න ඕන කියලා. ඒ නිසා ඉන්දයාාවෙනුත් අපිට නොමිලේ හම්බූනා හිතවත්කම වැඩිකරගෙන ඉන්න නිසා චීනෙත් අපිට නොමිලේ දුන්නා පුටිනුත් අපේ හිතවතා නිසා ස්පුට් නිකුත් තෑැගිහම්බෝුණ.කා එක්කත් ආණ්ඩුව ඇයිහොදැයිකම්පාන නිසා ඇමරිකාවේ ෆයිසර්ත් අපිට ලැබුණා. හැබැයි ඔක්කොම නිකංදයි කියලා ආණ්ඩුව කටඇරගෙන බලාගෙන හිටියේ නෑ. අතේ තියෙන සල්ලිබලින් රටේ මිනිස්සු කරණාවෙන් බේරගන්න සල්ලි දීලත් ගන්න පුළුවන් හැම ඉන්ජෙක්ෂන්ිකමගේ නත් වැඩි පටන්ගත්තා. මේ බෙන කොටත්? ඔොගපිතින් රටට එනවා තියහ පැනලා ඉන්න අයියටත් හැට පැනලා ඉන් අයටත් ඉන්ජෙක්ෂන් එක හොයහොයත් ගහනවා. සෞඛ්‍ය අයටටයි ආරක්ෂාවට ඉන් අයිටයි මුලින්ම ගැහුවේත් ලෝක සෞඛ්‍යයේ උප දෙසුත් අහගෙන. ඒක තමයි ලෝක ක්‍රමය මේ වෙනකොටත් අනික් රටවල්වලට මහ බලබතුන්ටත් සැකන් වෙන්නින් නැතුව. අපි රටේ චන ගහනෙන් සියයට හතලිහකට කිට්ටු වෙන්න ඉන්ජෙක්ෂන් එක ගහලා ඉවරයි. මෙහෙමත්තියද්දිත් විපක්ෂය මර ලතෝනි දෙනවා ආණ්ඩුවට ඉංජෙක්ෂන් එකක්වත් හරියට ගහගන්න බැහැයි කියලා. ජවිපේත් සම හරක් සහෝදරවරු කියනවා අන්තිම මිනිහටත් ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සෙ තමයි ජෙප්පො අපි අන්තිමට ගහගන්න කියලා. හැබැයි පොඩි සහෝදරවරු එහෙම කියද්දිී නායක සහෝදරයා හි නූලෙන් ගිහිල්ලා. ඉන්ජෙක්ෂන් එක විදගන්නවා. විපක්ෂයේ හැම උන්දැම වගේ ඒ විදිහට තමයි වැඩේ කරන්නේ. බාධ්‍ය සදර්ශන දානවා. ඒ වුුණාට තමන්ගේ ඒරියායකින් පිටිනුත් ගිහිල්ලා පරම්පරාවටම ඉන්ජෙක්ෂන් එකත් විදගන්නවා එහෙම විදගෙනත් කියනවා ආණ්ඩුව වැඩි අනාගෙන කියලා හැබැයි ඒ විපක්ෂය උන්දලා මොන බේගල් ඇද බෑවත් ආණ්ඩුවටයි ඉන්ජෙක්ෂන් වැඩේට ඇගෙන්ම බැහැලා ඉන්න හමුදාව අයියටයි ලෝක සෞඛ්‍යයෙන් අද ලැබින් ඕන හොඳම සාහතිකේ ලැබුණා ඇවිල්ලා බලලම ඒ සහතිකය දුන්නා ක ලවත් රටවල් වලිනුත් ලංකාවට ඉන්ජෙක්ෂන් වැඩේට හොදම සහතිකේදී ලා තියෙනවා රට කරබන චනාධිපතිතුමයි ආණ්ඩුවයි කොරෝනාව එලවන්න ඉන්ජෙක්ෂන් වැඩේ විතරක් නෙවෙයි අනිත් වැඩ ටිකත් හරියට කරනව කියලා ක්‍රෙඩිට් එක හම්බ වෙලා තියෙනවා මෙන්න මේක තමයි විපක්ෂයට කාලා ඉන්න බැරි වැඩේ වෙලා තියෙන්නේ. කොරෝනාවෙන් ආණ්ඩුව ඇන ගනී කිය කියයා පේන බලබලහිටපු විපක්ෂයට දැන් තරුපෙනි ලතියෙන්නේ ොකද ලෝකෙන්ම ආ්ඩුවට යහපත් ප්‍රතිචාරයක් හොඳ සහතිකයක් ලැබිලතින නිසා. ලෝකෙ පැත්තකින්ති බත් හිතේ කුහකකම් නැති රටී අති බහුතරයක්ම ජනතාව හදවතින්ම පිළියරගෙන ඉවරයි. ජනාධිපතිතුමයි ආණ්ඩුවයි කොරෝණාවෙන් තමන්ම බේරකන්න අවිතරක් නෙවෙයි මේ වසංගතය නැත්තටම නැති කරලා වටත් ඉතාමත්ම හොද තැනකට ගේනවමයි කියලා. අදත්. විපරම පිට පත, සුධර්මන් ්‍රතලිය කොටකෙන්.